ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට. ඉතින් මුලින්ම මතක් කරන්න අපේ channel එකට අලුත් කෙනෙක් නම් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාව. අපේ channel එක subscribe කරන්න කියලා මේ වෙලාවේදී මුලින්ම ආගෙන් ඉල්ලනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන් අලදෝසි හදාගන්න විදිය. ඉතින් අපිට මේ විදිහට අලදෝසි ටිකක් හදාගත්තම කහට එකක් බොන්න පුළුවන් හවසට තේ බොන වෙලාවට. හරිම රහට. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම අද හදන්නේ අලදෝසි අලග්‍රෑම් 250 කින්. මුලින්ම අපි අලදෝසි එක හදන්න කලින් තැටියට බටර් ටිකක් ගාලා ඒක ලෑස්ති කරගන්න ඕන. ඊට පස්සේ බටර් නැත්තම් ඔයාට මේ වෙලාවේදී පොල් තෙල් ටිකක් දාලා ඔයා අලදෝසි එක දාන භාජනේ හොඳට ලෑස්ති කරලා තියාගන්න. එවගේම තමයි තුනී කරන්න කෙහෙල් කොලයක් හරි නැත්නම් ස්පැචුල එකක් හරි එකක් අරන් තියාගන්න. මම කරන්නේ ඉස්සෙල්ලම මේ තඹගත්ත අල ටික මේ විදිහට ග්‍රේට් කරගන්න එක. ඉතින් මම මේ විදිහට කරන්න හේතුවක් තියෙනවා. මොකද මම කැමති අර අලවල කෑලි වගේ හැපෙනවට. එතකොට හරි රසයි ඒක. ඉතින් ඔයා එහෙම කැමති නැත්නම් කන්න ඔයාට පුළුවන් අල ගෙඩිය හොඳටම තඹල ගන්න. මම මෙතනදී අල ගෙඩිය අරගෙන තියෙන්නේ බාගට වගේ තඹලා මේකේ අර මැද්ද පොඩ්ඩක් අල ගෙඩියේ අමුයි ඒ විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා මෙහෙම ග්‍රේට් කරලා තමයි මම ගන්නෙ. ඊළඟට ඒකටම සීනි ග්‍රෑම් 380ත් එකතු කරනවා. තලාගත්ත කරද මුංගු දෙක තුනකුයි ලුණු කුඩු චුට්ටකුත් එකතු කරනවා. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. වැදගත් දෙයක් කියන්න ඕනි, මම මෙතනදී බාගෙට අලගෙඩිය තම්බල ග්‍රේට් කරලා ගත්තේ ඒකේ අර තියෙන අලවල කෑලි මං හැපෙනවට ආස නිසා. ඉතින් නැත්තම් කෙනෙක් බලන්න පුළුවන් මොකද කියලා අල ග්‍රේට් කරලා ගන්න. එහෙම ගත්තොතින් අලවල කෑලි වගේ හිටිනවා. ඉතින් ඒක මම මෙතනදී ඔයාලට මතක් කරනවා. එහෙම කන්න කැමති නැති කෙනෙක්ට පුළුවන් හොඳටම අල තම්බල පොඩි කරලා ගන්න. කෑලි හිටින් නැති විදිහට. ඊළඟට හොඳට කලවම් කරගත්තට පස්සේ මේක අපි ලිපේ තියලා වැඩි ගින්දරේ මේ විදිහට හොඳට කලවම් කර ගන්න ඕන. ඊළඟට මම එකතු කර ගන්නවා වැනිලා තේ හැන්දක්. එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරගන්න වැඩි ගින්දරේ තමයි අපි අලදෝසි එක හදන්නේ. මම ඊළඟට විනාඩි 5ක් විතර ගියාට පස්සේ කහපාට ෆුඩ් කලරින් එකක් එකතු කරගත්තා. ඉතින් මේක නම් අත්‍යවශ්‍ය නැහැ. ගෙදර තිබ්බ නිසා තමයි මම ලස්සනට එකතු කරගත්තේ. අපේ අත්තම්මා අලදෝසි හදනකොට යා මේකට පොල් මිටක් වගේ එකතු කරගන්නවා. හැබැයි පොල් එකතු කරගත්තොත් අලදෝසි එක ගොඩක් කල් තියාගන්න බෑ. දවස් දෙකක් වගේ යනකොට ඒක නරක් වෙනවා. ඉතින් මම ඒකත් වැදගත් වෙරි කියලා හිතලා තමයි කිව්වේ. දැන් මේ තීන විනාඩි 10කට 12කට විතර පස්සේ වැඩි ගින්දරේ හදාගත්ත අලදෝසි එක දැන් මේක හොඳට මේ විදිහට තද අතර ඝන වීගෙන එනකොටම වැඩි වෙලා තියාගන්න තොලි පෝෆ් කරලා අපි ඉක්මනට මේක දාගන්න ඕනේ තැටියට. ඉක්මනටම ඉක්මනටම දාගන්න ඕනේ මේක. මොකද නැත්තම් මේක ඉක්මනටම ගල් වෙනවා. මේක ඉක්මනින් කරගන්න ඕනේ නැත්තම් ඉක්මනට මේක ගල් වෙන්න පුළුවන්. අතර ඝනකම වීගෙන ඒ කියන්නේ අතර බරගතිය දැනීගෙන එනකොටම ඔයාලා මේ වැඩේ කරගන්න. ඊළඟට හොඳට මේක තුනී කරගන්න. මේක ඉක්මනට තුනී කරලා ඉක්මනට ඔයාලා කෑලි කපා ගන්න. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ මං හදාගත්ත අලදෝසි එක. ඉතින් අපිට අල ටිකක් සීන් ටිකක් එකතු කරලා මේ විදිහට අලදෝසි එකක් හදාගත්තම මේක බෝතලයක දාලා තියාගත්තම අපිට තේ එකක් බොන්න පුළුවන්, කහට එකක් හදාගෙන රහට කන්න පුළුවන් හවසට. ඉතින් ඔයාලත් මේ විදිහට අලදෝසි හදලා නැත්නම් ඔන්න හදලා බලන්න. අලුතින්ම හදන කෙනෙක්ට උනත් මේ විදිහට හදා ගන්න පුළුවන්. වරදින්නේ නැතුව වැඩි වෙලා ලිපේ තියන් ඉන්න එපා. මොකද මේක ඉක්මනටම ගල් වෙනවා. හින්දා අර මම කියලා දීපු වෙලාවෙදී විනාඩි 10ක් 12ක් වගේ යනකොට අතර තද ගතිය දැනීගෙන එනකොටම ඔයාලා මේක ලිපෙන් බා ගන්න. මේක හරිම බුරුලට තියෙනවා. ඕනි කනෙක්ට් කරන්න පුළුවන්. ඔයාලට මේ පේනවා ඇතිනේ. අර මං අර ග්‍රේට් කරලා ගත්ත හින්දා අර කෑලිත් අර හැම මෙහෙන් තියෙනවා. එහෙනම් මං තවත් දවසක ඉක්මනට මෙන්නම්. ඔයාලට සුබ දවසක්.